ළමෙක්ට උගන්වන්නේ ශිෂ්‍යත්ව පාස් වෙන්න. ඔව් ඊටසේ ඕ ලෙවල් පාස් වෙන්න. ඕ ලෙවල් පාස් වෙන්න. ඊට පස්සේ ඒ ලෙවල් පාස් වෙන්න. ගොඩක් යුරෝප් රටවල් දියුණු වෙන්නේ. පුද්ගලයේ දක්ෂතාවයක් තියෙනවා නම් ඒ දක්ෂතාවයට පාරක් හදලා දෙනවා. මට දැන් ගිහිල්ලා කිව්වොත් මට ෆ්ලයිට් එකක් එලවන්න කියලා මට එලවන්න බෑනේ ෆ්ලයිට් එක මට කිව්වොත් ඔබ නෑ ඔබ ෆ්ලයිට් එකක් එලවන්න ඕනේ කියලා එක්කෝ මම ඒක එලවලා ගිහිල්ලා කඩන් වැටේ මට ඇත්තටම ඕනුනේ මෙතනට එන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න සද්දසයෙන් කෝල් එකක් එනවා පසිඳු මෙහෙම නාට්‍යයක් තියෙනවා කැමතිද කියලා බෑ කියන එක නෙමෙයි ආවේ මට දුවන්න හිතුණා කොහේ හරි මේ නාටකම්කාරයෝ කියන එක මම හඳුන්වන්නේ මගේ දෙවනි රංගන පාඩමාලාව ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. cameralg.com. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. නාටකකාරෝ නාට්‍යයේ ආසන්න සති දෙකේ විතර අපිට දකින්න හම්බුන්නේ නැති ඒ චරිත තමයි කිරිපුතා. එහෙම නැත්නම් පසින්දු විතානගේ. අපි අහලා බලමු පසින්දුට මොකද උනේ නාට්‍යයේ අසාධාරණයක් වුණාද? නාට්‍යයෙන් අයින් කරාද? එහෙම නැත්නම් කිරිපුතා කියන චරිතයක් ඉස්සරහට එන්නේ නැද්ද? මේ හැමදේම අහලා බලමු. ඔහුගෙම ඒ වගේම ඒත් එක්කම ඔහුගේ ජීවිත කතාව හරි වෙනස් සුන්දර කතාවක්. ඒකත් අහලා බලමු ඒත් එක්කම. අයිබෝන්. අයිබෝන්. පසින්දු විතානගේ සම්පූර්ණම කුලතුංග විතානගේ පසින්දු සඳ කැලු. පසින්දු සඳ කැලු හරි ලස්සන නමක්. අධ්‍යාපනය මම මෙදවච්චිය ජාතික පාසල ඉගෙන ගත්තේ. ගමේ ඉඳගෙන කොල්ලෙක්. අනිවාර්යයෙන්ම. හරි. ගමේ ඉඳන් එනවා කියලා කියන්න අකමැතිද? නෑ කොහෙත්ම මම කැමති නෑ අකමැති නෑ ගමේ ඉඳන් එනවා කියන්න මම ගමේ ඉඳන් අනුරාධපුර මෙදවච්චිය කියන ගමේ ඉඳන් ආවේ. හරි. එතකොට පසින්දු ඔබගේ මේ රංගන ජීවිතේ පටන් ගන්න පාසල් කාලේ දිහා මම කොහොමද ඔබ ගැන පොඩ්ඩක් අපිට කියමු ඔබ කවුද වගේ. ඔව්. නෑ පාසල් කාලේ නෙමෙයි මගේ රංගන ජීවිතය පටන් ගන්නෙ. හැබැයි මට ආසා වෙන්නේ පාසල් කාලේ මම පාසලේ කිසිම රංගන කටයුත්තකට දායක වෙලා නෑ. සහ කලාවට ඒ කාලේ දායක වෙලා හිටියේ නෑ මම. මට ඒ ලෙවල් කරනවට තමා මේ ආසාව ආවේ. හැබැයි මට රංගන ශාස්ත්‍රයට එනවා කියලා ආසාවක් ආවේ නෑ. මට ආසාව ආවේ මීඩියා ෆීල්ඩ් එකට එනවා කියන සංනිවේදනය කියන පැත්තට එන්න. ඒක වෙනුවෙන් තමයි මම වැඩ කළේ. මම එක එක දේවල් කළා. ඒ ලෙවල් කාලෙත් මම චැනල් වලට ඉන්ටර්විව් ගියා. ඒ වගේම හැබැයි ගොඩක් ෆේල් වුණා. ඉතින් අහම්බෙන් තමයි ඇත්තටම 2017 තමයි මේ ෆීල්ඩ් එකට මම වැටෙන්නේ. 2017 වැටුණා කිව්වට මම ඉගෙන ගන්න පටන් ගන්නේ 2017. ඒ කියන්නේ ඔබගේ මව පියාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මේ සංවේදන ශාස්ත්‍රයට? නෑ. කිසිම සම්බන්ධයක් නෑ. අපේ පරම්පරාවත් සම්බන්ධයක් නෑ මේ ෆීල්ඩ් එක ඇතුලේ. එතකොට මේ ඔවුන්ගේ ආභාසයක් නේ. කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔබ සල්ලි දීලා channel එකකට දැම්ම වගේ වැඩක් නෙමෙයි කරේ. කවදාවත් නෑ. පොඩ කතා කරමු මේ කාලේ කොහොමද? ඔව් ඊට පස්සේ මම පාසල් කාලේ exam කළා, A level කළා. ඊට පස්සේ තමයි මම මේ ෆීල්ඩ් එක හොයාගෙන යන්නේ. මේ ෆීල්ඩ් එක කොහොමද මේ ජොබ් එකක් මම ඉස්සෙල්ලම රැකියාව කිව්වේ මේකේ. මේ ෆීල්ඩ් එක ඇතුලේ රැකියාව කරන්න. ඊට පස්සේ මම ගොඩක් තැන් වලට ඉන්ටර්විව් ගියා. ගොඩක් තැන් වලින් ෆේල් වුණා. ඊට පස්සේ මම කොළඹට එනවද? ඔව් කොළඹට එනවා. කොළඹට එනවා සහ මම කියන්නේ කොළඹම හිටියේ නෑ. මම යනවා ඉන්ටර්විව් එකක් තිබ්බොත් මම එනවා කොළඹට. ඊට පස්සේ මම යනවා. ඊට පස්සේ හොයනවා කොහොමද මේකේ ජොබ් එකක් හොයාගන්න කියලා මට හරි ගියම නෑ. ඊට පස්සේ මම එක තැනකදී එක ආයතනයක යුනිට් එකේ වැඩ කරන්න මට හම්බෙනවා. මම යුනිට් එකේ වැඩ කරනවා. ඒ කාලෙදි තමයි මට පොඩි වෙළඳ දැන්වීමක රඟපාන්න හම්බෙනවා. රඟපෑමක් නෙමෙයි ඇත්තට මේක අර කැමරාවක් ඉස්සරහා චලනයක් කරනවා වගේ දෙයක්. එතනින් තමයි ඇත්තටම මට ආසාව ආවේ රඟපෑම. එතකොට මේ දැන් අපි ඔය අපි කවඩියත් එක්කත් කතා බහ කරා. ඒකෙදි ආපු يعني ඔහොත් කතා කරපු දේ තමයි මේ අලුතෙන් එන කලාකරුවෙකුට එහෙම නැත්නම් කුමන හෝ ශාස්ත්‍රයක කෙනෙක්ට අලුතෙන් එනකොට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවානේ. අලුතෙන් කොළඹට ඇවිල්ලා කොහොමද අපි මේ දේවල් හදා වඩා ගන්නෙ? ඒ ප්‍රශ්න ඔබට තියෙනවා. අනිවාර්යයෙන්ම මම කොළඹ කියන එකක් දැකලා තිබ්බේ නැහනේ. මම අහන්න ඔබ කොළඹ දැකලා නැහැ. කොළඹ කියන්නේ හරියට දැකලා නැහැ. කොළඹ කියන්නේ මොකද්ද? කොළඹ ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒක මට ලොකු අයිඩියාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම මගේ අයියා කොළඹ හිටියේ.
ඊට පස්සේ එයා තමයි මාව මේ මෙහෙට ගෙනල්ලා ඒ දේවල් වලට එයාත් එක්ක තමයි මම ඉස්සර යන්නේ ඉන්ටර්විව් එකක් තිබ්බත් යන්නේ එයාත් එක්ක ඉතින් එහෙම තමයි මේක ගැන ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඔබගේ දෙවනි තාත්තා අයියා අනිවාර්යෙන්ම අපි මේ අපි හැමදාම අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ මේ හැමදේම කතා කරනවානේ පසිඳු මම හරි කැමති අයියාගේ ආදරේ ගැන කොහොමද මලීලාට හිතෙන්නේ කියලා මටත් දැනගන්න. ඔව් ඇත්තටම මගේ අම්මයි අයියයි නැත්තම් මම ආද මෙතන නෑ. ඒ දෙන්න තමයි මාව මෙතනට ගේන්න ගොඩාක් මහන්සි උනේ. මහන්සි උනේ කියන්නේ මම කියන දේවල් ඒ දෙන්න අහනවා. මම මොකද්ද කියන්නේ ඒකේ යාලා දෙන්න හිතලා ආයේ මෙයා කියන එක හරි මට උදව් කරනවා කවදාවත් කියලා නෑ ඔයා මේක කරන්න එපා මේකෙන් මෙහෙම දෙයක් වෙනවා කියලා කියන්නේ නෑ ඔයා මේක කරන්න ඔයාට හරියනවා ෆේල් වෙන තැන් වල අයියා මොකද කොහොමද වැඩ කරන්නේ අපිද අයියත් එක්ක හරි ආසාවෙන් යනවා ඉන්ටර්විව් එකට ඒලා අයියා දත් මම ෆේල් එකෙන් කියපුවා ලනන්තයිනේ අවුලක් නෑ එයා ඒක ඒ ගැන ලොකෝට හිතන්නේ සහ මට කියන්නේ ඕක විතරක් නෙමෙයි තියෙන්නේ තව තියෙනවනේ ඒවට යන්න ඒ වගේ පාස්සේ සමාරක්කට එහෙම තමයි එයා කියන්නේ මාව කවදාවත් පල්ලෙහාට වැටෙන විදියට එයා කතා කරලා නැහැ. පසින්දු අපි හිතමුකෝ මේ සහෝදරයෝ අපි වෙනුවෙන් ඉන්නවා. අපි සහෝදරයොත් එක්ක ඉන්නවා. අයියා නොකා ඔබව බඩපුරු පෙළවලදීනේ. ගොඩක් තියෙනවා. අයියා කතා කරමු. ඇත්තටම මම දැන් මෙහෙට ඇවිල්ලා මට ඉන්න තැනක්වත් නැහැ මම අයියාගේ තැන තමයි හිටියේ අයියත් එක්කම තමයි හිටියේ මට පොඩි ඒ කියන්නේ මම මේ කොළඹට ආපු දවස්වල සමහර දවස්වලට මල්ලංග සල්ලි නැහනේ මම හම්බ කරන්නේ නැහැ අයියා සමහරකට එයාට නැතත් මට කෑම ගෙනත් දෙනවා ගෙදරට ගෙනත් දීලා කන්න කියනවා එයා වැඩට යනවා එහෙම තමයි ඉතින් අයියා නිසා තමයි මම අද මෙතන රැඳෙන්නේ සහ කොළඹ රැඳෙන්නේ අයියා නිසා අයියා තමයි මට මෙතන රැඳෙන්න ගොඩාක් උදව් කරා. අනිවාර්යෙන් කොළඹ රැඳෙනවා කියන එක ඇතුලේ තියෙනවා ඔබ ජීවිතේ රැඳෙන්නේ අයියා නිසා කියන නිසා නේද? ඒ කියන්නේ අයියා නොහිටින්න අද කිරිපුතෙක් නැහැ. සහ අම්මා. අම්මා. ඒ දෙන්න තමයි ඉතින් මාව හැදුවේ. සාමාන්‍ය සහෝදරය අතරේනේ ලංකාවේ වැඩියෙන්ම ඊර්ෂ්‍යාව තියෙන්නේ. මම සමස්තේ ගැන නේ මම කියන්නේ. ගොඩක් දෙනාගේ ලංකාවේ වැඩිම ප්‍රශ්න තියෙන්නේ සහෝදරයෝ අතරේ. අයියා වාහනයක් ගෙනාවොත් මල්ලිත් වාහනයක් ගෙනාවා. අයියා කරන රස්සාව මොකද මල්ලිත් එක්ක කරනවා මේ විදියට අයියත් එක තමයි මුලින්ම ඊර්ෂ්‍ය කරන්න පටන් ගන්නෙ ඔබට අයියා ගැන ඊර්ෂ්‍යාවක් තියෙනවද නැහැ අපි දෙන්න හරි ජොලිය ජීවත් වෙනවා ඉතින් අපි දෙන්න සපෝට් කරගෙන තමයි ජීවත් වෙන්නේ එහෙම කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ අයියා කියන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේම දෙවනි තාත්තා ඔව් හරි ඉතින් ඔන්න ඔහම තමයි පසින්දුගේ ජීවිතේට තමන්ගේ අයියාව දැනෙන්නේ අයියාගේ ජීවිතය අයියා නිසා තමයි පසින්දුවද මේ ජීවිතේ ගේමක් ගන්න අයියා අම්මා නිසා එදා ආපු ඒ කොළඹ එනවනේ හරි කුතුහලයෙන් එන්නේ ඒ කාලේ තිබ්බ ඔබට තිබ්බ මැජික් වගේ මොනවද තිබ්බ නිකන් මට ඇත්තටම කොළඹම මැජික් එක සහ මට ඒ දේවල් ගැනවත් හිතෙන්නේ නැහැ මට ආසාව තිබ්බේ මේ දේ කරන්න මේ මීඩියා කියන ෆීල්ඩ් එක කොහොමද මට මේක මැජික් එකක් නෝ ලොකු මැජික් එකක් මේකේ වෙන දේවල් සහ මේකේ ඉන්න මිනිස්සු කොහොමද හැසිරෙන්නේ ඒක මට ඉගෙන ගැනීමේ කුතුහලයේ තිබ්බා ගොඩක් දෙනා කියනවා මීඩියා කියන්නේ ජරාවක් කියලා නෑ මීඩියා කියන්නේ ජරාවක් නෙමෙයි මේක ඇතුලේ ඩිසිප්ලින් එකක් තියෙනවා ඩිසිප්ලින් එක නැති වුණොත් තමයි ඒක ජරාවක් වෙන්නේ මං හිතනවා අද තියෙන එක ජරාවක් නෙමෙයි මේකේ ඩිසිප්ලින් කීපයක් තියෙනවා හැදුවා නම් මේක මීටත් වඩා හොඳ තැනක තියෙනවා නාඩගම්කාරයෝ ඔබ ජීවිතේ වෙනස් කරනවා ඊට කලින් ටෙලි ඩ්‍රාමා මම අතන පෞද්ගලිකව දැකලා නැහැ ඔව් මගේ මේ 6 වෙනි ටෙලි නාට්‍ය හැබැයි ඔබ පසින්දු කියන චරිතයක් ගොඩනැගුණේ මේ ටෙලි ඩ්‍රාමා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක මගේ මේ ශේෂ්ත්‍රය ඇතුලේ හැරවුම් ලක්ෂ්‍ය නාඩගම්කාරයෝ මේ නාට්‍ය කියන්නේ ඇත්තටම මගේ ඉදිරි අනාගතෙත් හැදුන තැනක් කියලා මම විශ්වාස කරනවා මගේ ටර්නින් පොයින්ට් එක ගමට යනකොට කිරිපුතා විදිහට නිකම් පසිඳු නෙමෙයි නාඩගම්කාරයෝ කිරිපුතා විදිහට මිනිස්සුගේ ආදරේ කොයි වගේද ගමේ ඔව් ඇත්තටම මම ගමට යන්නේ කිරිපුතා විදිහට නෙමෙයි වෙනස් තැනක් ඇයි ඒක මගේ ගම මට ගමට ගිහිල්ලා මට නළුවෙක් විදිහට හැසිරෙන්න ඕනේ නැණි. ඒක මම පුංචි කාලේ ඉඳන් හැදුන වැඩුණ ගම. මම ඉන්නේ පසින්දු විදියට. හැබැයි
ඒ ගමේ ඉන්න මිනිස්සුන්ගෙන් ඒ ආදරේ කොහොමද ලැබෙන මම එදා ඉඳන් ඒ ආදරේ ලබා ගත්තා ඒ හින්දා මට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ මොකද මම පසිදු මම කරන්නේ රංගපෑමක්නේ රංගපෑමෙන් එළියට ගියාම මම මේ කියන එක චරිතයක්වත් නෙමේ මම පසිදු ඇයි අපි මේ චරිතවලට කොටු වෙන්නේ දැන් මම නළුවෙක් කියලා හිතාගෙනම සමාජයට බැස්සොත් මට මොකද වෙන්නේ මිනිස්සු මාව ගණන් ගනීද නෑ ඒ චරිතය ඇතුළේනේ මම එහෙම ජීවත් වෙන්නේ මම චරිතෙන් එළියට බැස්සට පස්සේ මම පසිඳු විදියට ඉන්න ඕන ඒක තමයි මේ සමාජය මම ගමට ගිහිල්ලා හැසිරුණොත් කිරි පුතා වගේ මම ලොකු ලෙවල් එකේ මම නළුවෙක් කියන ලෙවල් එකේ මට පැවැත්මක් නෑ මට ඉස්සරහට යන්න බැරි වෙයි සමහරක් විට ඒක මිනිස්සු දකින්නේ ඒක මේ පුද්ගලයාගේ තියෙන ලොකුකමක් විදියට මම දැන් කරන්න කිරි පුතා කියන චරිතේනේ මම ඉස්සල්ලා කරපු චරිත චරිත කලානේ මම ඇයි කොනාරවා මට කතා කරලේ නැත්තේ හරි ලස්සන ප්‍රශ්නයක් ඒ කියන්නේ ඔබ ගැන කතාවට ඇදුණු තැන ඔබ ගැන කවුද කියලා හොයන්නේ කිරි පුතා කියන නාට්‍ය අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හැබැයි මේ චරිතෙන් පස්සේ මම කිරි පුතාම වෙන්න ඕනද නැ මට තවත් චරිත හම්බේ මම ඒ චරිත වලට එන්න ඕන මම පසින්දුනේ මම තව දෙයක් කියන්නම් කොනාර කිසිම දවසක චරිත වලට ආදරය කරන්න එපා. ඒ කියන්නේ කිරිපුතා වේවා සරා වේවා මනමාලන කවඩියා වේවා අනිවාර්යෙන්. ඒ කියන්නේ චරිත වලට ආදරය කරනවා කියන්නේ මේ ආදරය කරන්න එපා කියනවා කියන්නේ මේ චරිත වැළඳ ගන්න එපා කියන එක නෙමෙයි. චරිත වලට ආදරය කරන්න. හැබැයි ඒ චරිත ඇතුලේ ඉන්න මිනිස්සයා ඒ මිනිස්සයාගේ හැකියාව අන්න ඒ දේට ආදරය කරන්න. මම කිරිපුතා කියන චරිතය කරනවා ඒක ප්‍රේක්ෂකයන් වැළඳ ගත්ත ඒ චරිතය. ඒකට කිරිපුතා කියන චරිතයට ආදරය කරන්න. හැබැයි මේ නාට්‍යයෙන් එළියට ගියාට පස්සේ මම පසිඳුනේ. මට ආදරය කරන්න. මගේ දක්ෂතාවයක් තියෙන වණන් ඒකට ආදරය කරන්න. අද ලංකාවේ ඉන්නවා ගොඩාක් නළුවෝ දක්ෂතාවයන් තියෙන. හැබැයි සමහර කට්ටිය ඉන්නවා එයාලට එළියට එන්නවත් විදිහක් නැහැ. මම කියන්නේ ඒ දක්ෂතාවයන්ට ආදරය කරන්න. චරිතවලට නෙමෙයි දක්ෂතාවයන්ට ආදරය කරන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ හැදෙන්න ඕන තැනක් තියෙනවද? හැදෙන්න ඕන තැනක් තියෙනවා. අද ලංකාව ඇතුලේ මම මේ ශේෂ්ත්‍රයට මඩ ගහනවා නෙමෙයි. මම මේ ශේෂ්ත්‍රය ඇතුලේ ඉන්න ඔක්කොම මගේ යාළුවෝ දක්ෂතාවයට ආදරය කරා නම් අද මේ කලාව ඇතුලේ ඉන්න ගොඩක් මිනිස්සු මීට වැඩි තැනකට ඉන්න තිබ්බා. මම දන්න තරමින් රංගපාන්න කොළබාපු දක්ෂතාවයන් තියෙන දක්ෂතාවයන් උපමට්ටම් කරගත් අපේ පරපුරේ ළමයි ටිකක් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඒ ළමයි කොච්චර අනාථ වෙලා ඉන්නවද මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. ගොඩක් අනාථ වෙලා ඉන්නවා. කන්න බොන්නවත් නැතු ඉන්නවා. ඇයි මේ වෙලා තින්නේ? දක්ෂතාවයන්ට ආදරේ නොකරන නිසා. දක්ෂතාවයන්ට තැනක් නොදෙන නිසා. දක්ෂත් අද ගොඩක් ගොඩක් තැනක දක්ෂතාවයන් තියෙන මිනිස්සු ගොඩක් පහත ඉන්නේ. හැම ශේෂ්ත්‍රයකම. අපේ ශේෂ්ත්‍රයක විතරක් නෙමෙයි. හැම තැනකම. ඇයි එයාලට උඩට එන්න නැත්තේ? දක්ෂතාවයන් නැතිකම නෙමෙයිනේ. මොකද්ද මෙතන මොකක්ද සිස්ටම් එකේ අවුලක් තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි ඒ කට්ටිය උඩට එන්න පාරක් හදලා දෙන්නේ නැත්තේ? ඒ මිනිස්සුන්ගේ ටැලන්ට් එක තියෙන එතන. උදාහරණයක් විදියට ලංකාවේ තියෙන ඉගෙනීම කොහොමද? අපි සාමාන්‍යයෙන් ළමයෙක්ට උගන්වන්නේ ශිෂ්‍යත්ව පාස් වෙන්නනේ. ඔව්. ඕලෙවල් පාස් වෙන. ඊට පස්සේ ඒ ලෙවල් පාස් වෙන. හැබැයි ඒවටත් විෂයන් ටිකක් දාලා එක පාත් එකක් හදලා තියෙන හැම ළමයෙක්ටම. ඒ හැම ළමයාම මේ ලංකාවේ ඉන්න හැම ළමයාම යන්න ඕන ඒ පාත් එක දිගේ. ළමයාගේ තියෙන දක්ෂතාවය තියෙන පාර දිගේ නෙමෙයි යන්න ඕන. ගොඩක් යුරෝප් රටවල් දියුණු වෙන්නේ. පුද්ගලයාගේ දක්ෂතාවයක් තියෙනවා නම් ඒ දක්ෂතාවයට පාරක් හදලා දෙනවා. ඔයාට මැක්ස් කරන්න බැරි නම් මැක්ස් කරන්න බෑ ඔයාට. ඔයාට ආට් පුළුවන්. හැබැයි ඇදලා දානවා ලංකාවේ තියෙන ඉගෙනීම් පද්ධතිය කියන එකෙන් ඇදලා දාන ඔබ මැක්ස් කරපන් කියලා. ඌට මැක්ස් කරන්න බෑනේ. ඌ හැබැයි ආට් කරා නම් ඌ කොච්චර දුර යයිද? ඒ කියන්නේ පසින්දු මේ අර කතාවක් තියෙනවනේ මේ මිනිස්සුන්ගේ හැකියාවට නෙවෙයි මිනිස්සු තවත් ආදරය කරන්නේ. දක්ෂතාවයට නෙවෙයි. බොහොම ස්තුතියි. කියන්නේ මේ මෙච්චර කල් ඉන්ටර්විව් අපි කරලා තියෙනවා. කලාකරුවෝ අවිල්ලා තිනවා මේ හැමෝගෙම ආපු නැති පුදුමාකාර කොටසක් ඔබ අද එළියට දානවා. මම ඔබ ගැන කතාවේ ඔබ ගැන
හොයයි මිනිස්සු. මතන මේ තිබ්බ හිතේ පීඩනය වෙන්න පුළුවන්. නෑ පීඩනය කියන්නේ මට මේ සිස්ටම් එකේම අවුලක් තියෙනවා. මොකද ළමේ ඉපදුනා ඉපදුන ගමන්ම ඒ ළමයාට ඒ ළමයාගේ මොලේ හැදිලා තියෙනවා යම් කිසි තැනකට යන්න. ඒ හැදි හැදුන තැනට යන්න දෙන්නේ නැතුව එයාව වෙන තැනකට දානවා නම් ඒ මිනිස්සයා දියුණු වෙයිද? ඒක ලකු සාපයක්. සාපයක්නේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි එහෙම මේ ලංකාවේ එහෙම තැනක් හදලා දෙන්නේ නැත්තේ ළමයෙක්ට? මට දැන් ගිහිල්ලා කිව්වොත් මට ෆ්ලයිට් එකක් එලවන්න කියලා. මට එලවන්න බෑනේ ෆ්ලයිට් එක. හැබැයි මට කිව්වොත් ඔබ නෑ ඔබ ෆ්ලයිට් එකක් එලවන්නම ඕනේ කියලා. එක්කෝ මම ඒක එලවලා ගිහිල්ලා කඩන් වැටේ. හැබැයි මට රඟපාන්න කිව්වොත් ඒක යම් කිසි තරමට හරි මට කරගන්න පුළුවන් නේ. මම අතනද සාර්ථක මෙතනද සාර්ථක? රඟපෑම දුප සාර්ථකයි. සාර්ථක. අති සාර්ථකයි. ඉතින් ඇයි එහෙනම් මට ෆ්ලයිට් ෆ්ලයිට් එකේ වැඩට යන්න කියන්නේ? මට බෑනේ ඒක කරන්න. මිනිස්සු 360ක් විතර මරන්න ඕනද මම? නෑ. පසින්දු මේ මේකේ ඊළඟ කතාව තමයි මේ අත්තටම අද මේ වෙන්නම තැනකට මේ කතාව ආවේ. ගොඩක් දරුවෝ ඇති නේද මේ අසරණකමෙන් තමන් කැමති දේ කරගන්න බැරුව. ඔව් ඉන්නවා. හැමතැනම ඉන්නවා එහෙම දරුවෝ. තමන්ගේ අසරණකමෙන් කියන එකට වඩා මේක හදලා තියෙන තැනින් ගොඩ එන්න බැරුව. මේක හදලා තියෙන සිස්ටම් එක ඇතුලෙන් ගොඩ එන්න බැරුව. ගොඩ එන්න බැරි කමක් නෙමෙයි. මේ සිස්ටම් එක ඇතුලෙන් ගොඩ එන්න බැරි මිනිස්සු ළමයි ඉන්නේ. එයාලට සිස්ටම් එකක් හදලා දුන්නා නම් එතනින් ගොඩ එනවා මේ මිනිස්සු. හරි. ඒත් එක වාසනාව තිබ්බ ඔබ ගොඩ යනවා. නෑ. තාම ඉතින් නෑ. ඉතින් අපි මේකට තාම ආදුනික විතරනේ අපි ඉස්සරහට බලමු. යයි. මිනිහෙක් නිහතමානී වෙන්න ඕනනේ. ඔබයි ඔය තරම්ම නිහතමානී. ඒක මගේ හැටියක්. මම ඉතින් අර අපේ භාෂාවෙන් කියනවා නම් කිසිම තැනක මං ඇඳගන්නේ නැහැ. මම නිහතමානී. ඉතින් මම පසින්දුනේ මම එදා හිටියේ පසින්දුම තමයි අදත් ඉන්නේ. එදා කොළඹ ආපු පසින්දුම ඒ විදිහටම ඉන්නවා. ඔව්. හරි. පසින්දු අපි දැන් මං හිතන්නේ මේ ගොඩක් දෙනාගේ ඔලු අර අපි යන්නේ මේ දැනෙන්න අතෙන්ට කොබාදින් පිට වුණා. හරි සතුටුයි මෙහෙම කෙනෙක් කතා බහ කරන්න ලැබීම. නාටකංකාරයෝ කොහොමද ඔබේ ජීවිතයට ඉන්නේ? නාටකංකාරයෝ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේක ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ මම හෙව්වා මේක මේ ශේෂ්ත්‍රය මම අර රංගන ශිල්පියෙක් වීමේ ආසාව ඇති වුණාට පස්සේ මම රංගන ශිල්පියෙක් වෙන්නේ කොහොමද මම මේ දේවල් කොහොමද හොයාගත්ත ඉගෙන ගන්න මට ඇත්තටම ඕන උනේ මෙතනට එන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න අපේ ගොඩක් කට්ටියට වරදින තැනක් නේ ඒක ඉගෙන ගන්න ඉගෙන ගැනීම ඒ කියන්නේ ඕනම දෙයකට එන්න ඉස්සෙල්ලා ඒ දේ දැනගෙන ඉන්න එපයි නැත්තම් ඉතින් අනාතයිනේ මම ඒ නිසාම මට ඉගෙන ගන්න තැනක් හෙව්වා මම ඉගෙන ගත්ත වර්ක්ෂොප් වලට ගියා ඊට පස්සේ මට එක තැනක් හම්බුණා ඉම්පාස් කියලා ඩ්‍රාමා ස්කූල් එක සද්දාමංගල සූරිය බණ්ඩාර මහත්මයාගේ මම ඒකට ඇප්ලයි කළා ඇප්ලයි කළා මම ඒකට ඉන්ටර්විව් ගිහිල්ලා පාස් වෙලා ඒ කෝස් එක ඉවර කළා මම කෝස් එක ඉවර කළාට පස්සේ ගොඩක් නාට්‍ය වලට ගියා මම හිතන්නේ මම ඔඩිෂන්ම ගිහිල්ලා ඇති 30කට ආසන්න ප්‍රමාණයක් හේදෙනකින් තෝරගත්තද ඔබ එක්කින් අතෝරගත්තනේ නාට්‍ය විහිම ඔබ කපා දාන ඔව් මම තෝරගත්තේ නෑ ඉතින් එහෙම ඉන්නකොට මට එක එක නාට්‍ය හම්බුණා ඊට පස්සේ එක දවසක් මම කෝස් එක ඉවර කළා අවුරුදු එකහ මාරකට දෙකකට විතර පස්සේ මට සද්දසගෙන් කෝල් එකක් එනවා පසින්දු මෙහෙම නාට්‍යයක් තියෙනවා අපි කරන්න යන අලුත් නාට්‍යයක් කැමතිද කියලා අහනවා ඉතින් මම සර්ගේ නාට්‍යවල මම හිටියා හැබැයි ඉතාම සුළු චරිත කලේ මට ඉතින් මේ වගේ චරිතයක් හම්බ වුණා මට බෑ කියන එක නෙමෙයි ආවේ මට දුවන්න හිතුණා කොහේ හරි ඒ තරම් සතුටක් ආවා ඇත්තටම මගේ ගුරුවරයාගේ නාට්‍යයක වැඩ කරන්න ලැබීම ඇත්තට මට වාසනාවක් ඒ වගේ මගේ ගුරුවරයාගේ යටතේ නාට්‍යයක රඟපාන්න ලැබීම ඉතින් ඒ ලැබුණු වාග්යෙන් අත කිරිපුතා කියලා රටක් ආදරය කරන චරිතයක් ඉන්නවා ඒ වගේම කිරිපුතාව හැදුවේ අපේ අධ්‍යක්ෂකතුමා ජයප්‍රකාශ ගුරුනාදන් මහත්මයා කිරිපුතා කියන චරිතය හැදුවා
ඒ කියන්නේ මම ඔළුවේ තියංගියේ වෙන දෙයක් මට කරන්න උනේ වෙන දෙයක් හැබැයි මම ඔළුවේ තියංගියේ නෙමෙයි සාර්ථකුනේ මගේ අධ්‍යක්ෂකතුමා හදපු චරිතය එතකොට මේ දැන් ඔබ නවක නළුවෙක් නේ ඒක අපි පිළිගන්න දෙයක් එතකොට සංගීත් ප්‍රභු එතනින් එහාට සජිත් ඇන්තනි මේ මේ වගේ ප්‍රවීණයොත් එක වැඩ කරන එක ඔබට ලේසිද ඇත්තටම ලේසි ලේසි කියන්නේ මම මේ නාඩගම් කාර්යය කියන එක මම හඳුන්වන්නේ මගේ දෙවනි රංගන පාඨමාලාව වැඩ කිරීම අපහසු කවදාවත් අපහසුවක් නැහැ ඒ විශේෂයෙන් සජිත් අයියා විශේෂයෙන් ප්‍රවීණ අධ්‍යක්ෂකවරේ ජයප්‍රකාශ ශිවගුරු නාදන් කියන්නේ ප්‍රවීණ තිර රචකයේ සද්දාමංගල සූර්ය බණ්ඩාර මහත්මයා ඊට පස්සේ චාමර සමරවික්‍රම අයියා ඒ දෙන්න ඒ තුන් දෙනාගෙන් මට ලොකු ලොකු දෙයක් ලැබුණා මේ චරිත වෙනුවෙන් ඊට පස්සේ සජිත් අයියා අපිව සජිත් අයියා සංගීත් අපි ඔක්කොම දැන් නම් සහෝදරයෝ මම මුලින්ම එනකොට මට ඒ කට්ටිය හුරු නැහැ මගේ චරිතය සජිත් අයියා මාව හැදුවා සජිත් අයියෙන් ගන්න දේවල් ගොඩාක් තිබ්බා මම ඒ දේවල් අදටත් ගන්නවා ඉතින් වාසනාවක් ඒ වගේ රංගන ශිල්පියෙක් එක්ක වැඩ කිරීම වැඩ කරන්න ලැබීම එන ඔබ උපමට්ටම් වෙනවා වුණා අනිවාර්යෙන් මේක තමයි මම ඉස්සල්ලා කිව්වේ මගේ මේක දෙවනි රංගන පාඨමාලාව හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි නාටකම් කාර්යය ඔබේ ජීවිතය වෙනස් කරන්නේ පසිඳු මේ ඔබ දැන් අපිට සතිය අධ්‍යයක් පේන්න නැහැ නේ චරිතයෙන් ඔබ නාට්‍යයෙන් අයින් කරනවා මේ ඔබේ කාලේ ඉවරද ඇත්තටම කොනාර ඒක මමවත් දන්නේ නැහැ අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා හොඳ දෙයක් වෙයි සමහරකට හරි ඔන්න ඉතින් මටත් බොරු කරනවා මටත් කියන්න ඇත්ත කතාව කොහමද ගමන වෙන නාට්‍ය මේ ටිකේ වෙනවද ඔබගේ වෙන රංගපෑම් ඔව් මේ ටිකේ නම් ගොඩක් ගොඩක් නාට්‍ය නැවැත්තුවා නැවැත්තුවා කියන්නේ පටන් ගන්න කල් ගියා තව එක නාට්‍යයක වැඩ කරනවා ඉතින් කොයි තත්ත්වෙත් එක්ක අපි හැමෝටම අමාරු කාලයක් මේක අනිවාර්යයෙන් බලමු ඉස්සරහට කොහමද යන්නේ කියලා බලාපොරොත්තු මත කවදා හරි මගේ ගෝල් එක මම මෙන්න මේ තැනට යනවා මොකද මේ බලාපොරොත්තු ඔව් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවේ දක්ෂතම නළුවෙක් කියන තැනට එන්න මම ගොඩක් ආසයි චරිතාංග නළුවෙක් කියන දේ මම ගොඩක් ඒක පස්සෙන් යනවා ඒක ෆලෝ කරනවා මම චරිතාංග නළුවෙක් කියන එක මගේ ටාගට් එක ලංකාවේ දක්ෂ නළුවෙක් මේ දක්ෂ නළුවෙක් කියන තැනට ඔය කියන්නේ මේ ප්‍රසිද්ධ නළුවෙක් කියන එක අවශ්‍ය නැද්ද ඔබට නෑ මට ඒක අවශ්‍ය නෑ මට යම් කිසි රංගන හැකියාවක් තියෙනවා නම් මම ඒක උපමට්ටම් කරනවා දිගින් දිගටම උපමට්ටම් කරනවා කවදා හෝ තැනක යම් කිසි කෙනෙක් කියනවා නම් මේ පුද්ගලයා දක්ෂ නළුවෙක් කියලා මට ඒ ඇති ඒ තමයි ඔබේ හිණ අනිවාර්යෙන් ඔබට උදව් කරපු ගොඩක් දෙන ඇති මේකමනේ මතක් කරමු අනිවාර්යෙන්ම විශේෂයෙන් මට මතක් කරන්න ඕන මගේ අම්මයි අයියයි ඉස්සල්ලා කිව්වා වගේ ඒ දෙන නැත්තම් අද මම නෑ ගොඩාක් දෙනෙක් ඉන්නවා ඇත්තටම නම් වශයෙන් කියන්න පැරි තරමක් ඉන්නවා මට කන්න නැති අවස්ථාවලදී මට කන්න දීපු මිනිස්සු පවා ඉන්නවා ඒ හැමෝටම ගොඩාක් ස්තුති අද මේ තැන මම ඉන්නේ ඔයගොල්ලෝ නිසා ඒ වගේම මට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයෝ ස්තුති ඔබ නිසා තමයි මම මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්නේ සහ මම රැඳිලා ඉන්නේ. ඉතින් ඔන්න යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. එකක් ඔබ අද මගේ ආරාධිතසුනේ ඉන්න කෙනා විදිහට සහ අනික මගේ යාළුවා විදිහට. පොඩි කොටසක් නාටකම් කාර්ය නාට්‍ය කොටසක්. කරන්න අමාරු වැඩක් ඒක. පුංචි ඉල්ලීමක් මම වෙනුවෙන් කරන දෙයක්. හරි මම එක ඩයලොග් එකක් කියන්නම්. सारा उब इसलो स्टेज बेहपांको अभी स्टेज के इनका अब ओन तर मिनी इन्ना अब अभी स्टेज बीमट बेहपद अपड़ी गातीया अभी खनवाद बोनवदे होने बल्ले उंगे आत अभी अमत कलदा बेसलो स्टेज बीमट बेहप स्टेज तरह महापुल सुंदर ने बा स्टेज के तरह मे अभी रंगन महापोलव सुंदर ने एक सुंदर उना अर पसंदु की वगे गमे कुलो रंगपाने के लिए मिनसु पसंदु मे की दुख मे महापोलव
අපි ඇත්තටම හිතන සුන්දර නෑ. ඉතින් ඒ අසුන්දර මහ පොළවේ සුන්දර දෙයක් කරන්න ඔබට ශක්ති දෙයි ලැබේවා. ඉතින් බොහොම ස්තුති කතා බහට එකතුනට. Thank you. ඔබ කිරිපුතාව දකින්න දී නාට්‍යයෙන් හැබැයි කිරිපුතාගේ ඊට එහා ගියපු හරි අමුතු විදිය චරිතයක් මේ පසින්ද තුල ඉන්නවා. ඔහු ආදරය කරන්නේ ඒ පසින්දට. සිදුනටම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාර.